අවසරයි අවසරයි කියලා පටන් ගත්තේ නැගෙනහිර පළාතේ මේ සුරංග පුෂ්ප කුමාර කියන හොර තක්කඩිය වෙනුවෙන් පෙනී ඉන්න ස්වාමින් වහන්සේ. මං හිතන්නේ දැන් මීට සුළු මොහොතකට කලින් සංජනාදිල් රුක්ෂිව ගේ නම ඇදලා අරගෙන සුරංග පුෂ්ප කුමාර සහ දිනේෂ් බෝලවත්ත කියන තක්කඩි දෙන්න වෙනුවෙන් ස්වාමින් වහන්සේ නමක්, මං හිතන්නේ ඒ ස්වාමින් වහන්සේ වෙන්න ඕනේ මාණික් මඩු පන්සලේ ස්වාමින් වහන්සේ වෙන්න ඕනේ. මීට පෙර මම සම්බන්ධව වීඩියෝ එකක් කරලා මම මුස්ලිම් අන්තවාදීන්ගේ සල්ලි ගන්න කෙනෙක් විදිහට සුරංගලාගේ පැත්ත තනිකරම අරගෙන වීඩියෝ එකක් කරා. මං හිතන්නේ මේ දැන් සංජනා සම්බන්ධව වීඩියෝ එක කරලා තියෙන්නේ ඒ ස්වාමින් වහන්සේම වෙන්න ඕනේ. ඒක නිසා මම මේකට මැදිහත් වුණේ. ස්වාමින් වහන්සේ නමක් විදිහට වහන්සේට මුලින්ම කියන්න තියෙනවා, ගිහි පාර්ශ්ව දෙකක් අතර ඇතිවෙච්ච අර්බුදයකදී වීඩියෝ එකක් දෙන්න හෝ උපදේශනයක් දෙන්න හෝ මොන යම් දෙයකට මැදිහත් වෙද්දී එක කණ්ඩායමක් කියන කතාව අහන්නේ නැතුව දෙපාර්ශ්වයම ගෙන්ම අහලා වීඩියෝ එකක් කරන්න කියලා. මේ ඔබ වහන්සේ පෙළපාලි නෙමෙයි, උපවාස නෙමෙයි, මොනව කරත් අපිට ප්‍රශ්නයක් නැහැ, අපිට ගැටලුවක් නැහැ. මොකද මේ භික්ෂුන් වහන්සේලාගේ දේවල් ඒ අයට උපදෙස් දෙන ඒවා හෝ ඒ දේවල් අපට අදාළ දේවල් නෙමෙයි. මොකද අපි ඊට පහලින් ඉන්න අය. කොහොමුණත් සංජනාදිල් රුක්ෂී ගම්මැද්ද දර්ශන ඇතුළු අපි මේ කණ්ඩායමම කාලයක් තිස්සේ කියන්නේ මිනි කාන්තාවන්ගේ දුක විකුණලා, කාන්තාවන්ට අපහාස කරලා, ඒ අතරේ ආගමත් පොඩ්ඩක් ජාතියත් ඉස්සරහට දාලා මිනිස්සු රවට්ටල කරන මේ හොර ජාවාරම ගැන ඔබ වහන්සේ ඉස්සිල්ලම හොයලා බලන්න. දිනේෂ් බෝලවත්ත සහ සුරංග කියන පුජ්‍යලයන් දෙදෙනගේ මේ මාසික වැටුප කොච්චරද කියලා. ලංකාවේ මුදලින් රුපියල් 70,000කට අඩු පඩියක් තමයි මේගොල්ලෝ ගන්නේ. හරිද? ඉතින් එහෙම පඩියක් අරගෙන මේ එකතු කරන සල්ලි වලින් මාටිය ගහනවා කියන එක තමයි අපි දිගින් දිගටම කිව්වේ. අපි කිව්වේ නෑ කොහෙවත් පන්සල් හදන්න එපා කියලා. අපි කිව්වේ නෑ පන්සල් වලට දෙන ආධාර දෙන්න එපා කියලා. මාණික්ක මඩු පන්සලට මම හොයලා බැලුවා. ඔබ වහන්සේට ලැබිලා තියෙන්නේ තාමත් ලක්ෂ 20ක් විතර සුළු මුදලක්. නමුත් මේ රටේ KD 10,000ක විතර විශාල මුදලක් මේගොල්ලෝ මේ රට තුල එකතු කරලා තියෙනවා. KD 10,000ක් කියන්නේ ලක්ෂ 20ක් නෙවෙයි ලක්ෂ 60ක විතර මුදලක්. හරිද? ඒ වගේම ඒ පන්සල සම්බන්ධයෙන්, ඒ වගේම මේ රටේ අසරණ වෙච්ච කවුරු හරි හිටියොත් ඒ මිනිස්සයාගේ වීඩියෝ අරගෙන ඒ මිනිස්සයා විකුණලා ඒ මිනිස්සයා චරිතය නැති කරලා තමයි මේ රටින් යවන්නේ, ඒ මිනිස්සයා හිඟන්නේ බවට පත් කරලා. ඒ කටයුත්තේදී විශාල මුදලක් මේ දෙන්න තමන්ගේ සාක්කුවට දාගන්නවා. මම මේක මුල ඉඳලම කිව්වා. මම මේ හොරු දෙන්න අල්ලගන්නේ මීට අවුරුද්දකට විතර කලින් අදාන් හොස්පිටල් එකේ ඇති ලෙඩෙක් මේගොල්ලෝ යවන්න හදනවා. ඒ යවන්න හදන වෙලේ රෝද පුටුවක් ඉල්ලනවා. ඒ රෝද පුටුව දෙන්න මං ඉදිරිපත් වෙනකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපෙන් ආධාර ගන්නෑ. මොකද මේ ගෘහ සේවයේ ඉන්න කාන්තාවන්ගෙන් තමයි මේ ආධාර ගන්න. ඒගොල්ලෝ රවට්ටන්න ලේසි, හොයන්නේ බලන්නේ නැතුව ආධාර කරනවා. අපිට එහෙම ඕනේ. ඊට පස්සේ මම මගේ රෝද පුටුව ප්‍රතික්ෂේප වුණා. මං ඇහුවා මුදල් ආධාරයක් කොහොමද දෙන්නේ කියලා. මුදල් ආධාර දෙන්නදී මං කිව්වා මට අනිවාර්යයෙන්ම මුදල් ආධාර දීපු අයගේ ටෙලිෆෝන් නම්බර, මුදල, ඒ සියලු දේ වාර්තා එක්ක ඕනේ. එහෙම නැතුව මම මුදල් ආධාර කරන්නේ නැහැ කාටවත් කියලා. මොකද එතකොට තමයි ওই සුරංග පුෂ්ප කුමාරට දිනේෂ්ටත් රිදෙන්නේ. ඊට පස්සේ එතෙන්දිම අහු වෙනවා මේක වංචනික ක්‍රියාවක් කියලා. අනිත් එක දිනේෂ් කියන්නේ මේ රටේ මේ පින්තාස් කියන ප්‍රදේශයේ කුවේට් ගෙදරක දිනාර 90 අපි 6000 ගානේ තිව්වත් රුපියල් 54000ක විතර වැටුපකට වැඩ කරන පුජ්‍යලේ. එතකොට එහෙම පුජ්‍යලේට එක වීඩියෝ එකෙන් වීඩියෝ එකකට ඇඳුම් මාරු කරමින් සාමාන්‍යයෙන් එක ඇඳුමක් දිනාර 25ක් විතර වෙනවා. ඒ විදිහට මේ දේවල් කරන්න බෑ. මේ සල්ලි හොරකම් කරන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ සල්ලි හොරකම් කරනවා. මේගොල්ලෝ බැංකු ගිණුම් චෙක් කරොත් හාමුදුරුවෝ දැන් ওই පෙළපාලි යන්න, ඒක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේගොල්ලෝ වංචනිකයන් විදිහට මේ කරන වැඩේ ගැන අපිටත් උපරිමයේ කටයුතු කරන්න පුළුවන්. මොකද මේ සියලු දේවල් ගැන සියලු සාක්ෂි අපි සතුවක් තියෙනවා. ඒක නිසා දිනේෂ්ගේ සුරංගගේ වීඩියෝ එකම බලන්න නැතුව මම මෙතනට ආගම්, ජාති, ක්‍රිස්තියානි, බෞද්ධ පද දේවල් ගේන්නේ නැහැ. මොකද මම මිනිස්සෙක් නිසා මට ඒව අදාළ නැහැ. අරයට ක්‍රිස්තියන් කියන්නේ, මෙයාට බෞද්ධ කියන්නේ. ඒක නිසා දිනේෂ් කවුද කියන්න මට කතා කරන්න අවශ්‍යත් නැහැ. මට මිනිසුන්ගේ ආගම, ජාතිය ඇදලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ මෙතන මේ දෙන්න දැවැන්ත හොරකමක් කරනවා. දැන් වසර ගානක ඉඳලා මේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ මිනිස්සුන්ට ලැබෙන පඩියෙන් තනියම ජීවත් වෙන්නත් බෑ. ඉතින් එහෙම ජීවත් වෙන්න බැරි හින්දා තමයි මේ මිනිස්සු
මේ වගේ හොර ව්‍යාපාර කරගෙන සමාජ සේවා මුවාවෙන් සම්පූර්ණ හොර තක්කඩිකම් කරන්නේ. මේ ඒ ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ නමක් විදිහට ගම්මැද්ද දර්ශන කියන පුජ්‍යලයා පාතාලයට සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙන් කප්පන් අරගෙන මිනිමරලා ගෙනැල්ලා දෙන සල්ලි වලින් ඔය පන්සලේ ගොඩනැගිලි හදන්න යනවනම් ඒක ඔබ වහන්සේගේ ධර්ම අවබෝධය ගැන ප්‍රශ්නයක් මිසක් අපේ ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් තියෙන්නේ. බුදුදහමේ මන්නම් කොතනකවත් බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ගේ හිත්වලට බුද්ධියට කතා කරා මිසක් ගොඩනැගිලි හදන්න කතා කරලා තිබුණේ නැහැ. හරිද? ඒක නිසා නැවතත් ඔබ වහන්සේට කියන්නේ අපිට කිසිම අදාළතාවයක් නැහැ පන්සලට දෙන ආධාර නවත්තන්න. අපි කොයිම තැනකවත් කියලා නැහැ. අනිවාර්යයෙන්ම ඔබ වහන්සේට උත්තර බඳින්න වෙනවා. අපි ඔබ වහන්සේගේ පන්සලට ආධාර දීම කරන්න එපා කියලා ඔබ වහන්සේ අපි වීඩියෝ වලින් මේ හැම දෙයක්ම කරේ. ඒ වීඩියෝ වලින් ඔප්පු කරන්න ඕන. අපි එහෙම කියලා තියෙනම් කමෙන්ට්ස් එකකින් හරි ඒක ඔප්පු කරන්න ඕනේ. අපි කොයිම තැනකවත් පන්සල් වලට ආධාර දෙන්න එපා කියලා නෑ. අපි කියලා තියෙන්නේ පන්සල් වලට දෙන ආධාර මුවාවෙන් මුවේ තක්කඩි හොරු දෙන්න ජීවත් වෙනවා කියන එක. පන්සල් හදන සල්ලි අරගෙන ඒ සල්ලි වලින් මුන් ජීවත් වෙනවා කියන එක. හරිද? අපිට අවශ්‍ය නැහැ මෙලොව සැප විඳින්න ගිහිල්ලා පරලොව අපායක් කරගන්න. අපි කිසිම කෙනෙක් මගේ ගැන මට චරිත සාහිතික ලයිව් වීඩියෝ කරලා දෙන්න අවශ්‍යත් නැහැ. අපිට අපේ ආගම ගැන අවබෝධයක් තියෙනවා. මට හිතෙන්නේ දැන් මේ එලි බැහැලා ඉන්න කෑකෝ ගහන ස්වාමින් වහන්සේලාට වඩා ඒ ගැන අවබෝධයක් අපිට තියෙනවා කියලා. මට මගේ ගැන පෞද්ගලික එහෙම විශ්වාසවන්ත තක්සේරුවක් තියෙනවා. ඒක නිසා ඔබ වහන්සේ සුරංග පුෂ්ප කුමාර සහ දිනේෂ් කියන හොර තක්කඩි දෙන්න වෙනුවෙන් පාගමන් බැරි නම් ඕන ගමනක් යන්නේ ඒක අපිට අදාළ නැහැ. අපිට ඒව කිසිම වැඩකුත් නැහැ. හැබැයි අපි කරන චෝදනාවට උත්තර දෙනව වෙනුවට මේ හොරගම ගැන අපි කරන චෝදනාවට උත්තර දෙනව වෙනුවට ලයිව් වීඩියෝ වලින් හැප්පිලා අන්තිමේ බැරිම තැන පන්සලකට රිංගලා පන්සලේ හාමුදුරුවන්ගේ සිවුරට ආවරණය වෙන්න හදනවා. හැම හොරෙක්ම මේක කරනවා. ඒ විදියටම දැන් මේ හොරු දෙන්නම් අන්තිමට ගිහිල්ලා පන්සල දාලා පන්සල පෙන්නලා අපි බය කරන්න හදනවා. කොහෙත්ම ඉතින් අපි කතා කරන්නේ ඇත්තනම් අපිට පන්සලටවත් මේ වෙන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද එයාලට වඩා පන්සල ගැන විශ්වාසය සහ ආගම ගැන විශ්වාසය තියෙනවා අපි ළඟ. අපිට අවශ්‍ය නැහැ ආගම විකුණලා තා මිනිස්සෙක්ගේ මුදලක් අරගෙන ඒකින් මේ පන්සලේ වැඩට යවන්න. අපි යන්නේ ඒක තමයි මේ දිගින් දිගටම පෙන්වන්නේ. මේ රටේ කවුරු හරි මිනිස්සෙක් ලෙඩ වෙලා ඉස්පිරිතාලේ හිටියොත් ලයිව් වීඩියෝ එකක් කරලා ඒ මිනිස්සයාගේ අසරණකම එවලේ පාවිච්චි කරලා ඒකින් මාටිය ගහනවා. පන්සල් හදනවා කියලා ලයිව් වීඩියෝ කරලා පන්සලට මුදලක් යවල ඒකින් මාටිය ගහනවා. මෙන්න මේ බලු වැඩේ නවත්තන්න කිව්ව මිසක් සංජනා දිල්රුක්ෂි ගම්මැද්ද දර්ශන ඇතුළු පිරිස අපි කිව්වේ නෑ මේ හාමුදුරුවන්ගේ මේ පන්සලට ආධාර දෙන්න එපා කියලා. ඔබ වහන්සේ පැවිදි භික්ෂුන් වහන්සේ නමක් විදිහට හොරුම් වෙනුවෙන් මේ විදිහට මේ ලයිව් වීඩියෝ කරා වගේම අපි මේ ඔබ වහන්සේගේ පන්සලට හෝ වෙනත් පන්සලකට ආධාර දෙන්න එපා කියලා තියෙනවා කියන එකට උත්තර බඳින්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ධර්ම අවබෝධ වේවා. මේ පිස්සන්ගේ වෙනුවෙන් මැදිහත් වීම ගැන දෙතුන් සැරයක් හිතන්න කියලා ඉල්ලීමක් කරනවා. මේක වීඩියෝ එක බැලූ හැම කෙනෙක්ටම මම ආරාධනා මේ ආයාචනයක් කරනවා මම කතා කර දේ හරි වැරද්ද ගැන ඔබේ අදහස ලියන්න කියලා. බොහොම ස්තුතියි.